සරණයි සදැහැති ඔබ සැමට. නිවනට මග කියා දෙන නිවන් මග ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත සල්ලේක සූත්‍රය ඇසුරෙන් ඔබ වෙත ගෙනෙන අටවෙනි ධර්මදේශනාවයි මෙලෙසින් ආරම්භ වන්නේ. සුපුරුදු ලෙසින් අදත් මේ උතුම් ධර්ම මන්දිරයට උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාදු නාදනම්වා නමස්කාර පූර්වකෝ පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේ මේ උතුම් ධර්ම දේශනාවේ තම සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මහනුවර බලගොල්ල පදිංචි පත්මා වික්‍රමරත්න මාතාව ඇතුළු පින්වත් දූදරු පිරිසයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඉතිකෝ චුන්ද දේසිතෝ මයා සල්ලේක පරියායෝ දේසිතෝ චිත්තුප්පාද පරියායෝ දේසිතෝ පරික්කමන පරියායෝ දේසිතෝ පරිභාග පරියායෝ දේසිතෝ පරිනිබ්බාන පරියායෝති. සාදු සාදු සාදු. සදාබුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මේ ජීවිතය සුරක්ෂිත කර ගැනීම සඳහා, තමන්ගේ මානසිකාරය නිවැරදි කර ගැනීම සඳහා, අපේ සිත සකස් කර ගැනීමේ වැඩපිළිවෙල තේරුම් ගන්න ඕනේ. අපේ සිත තේරුම් ගන්න ඕනේ. සිතේ සිතුවිලි ඇති වෙන ආකාරය තේරුම් ගන්න ඕනේ. ඒවා නැති කිරීම තේරුම් ගන්න ඕනේ. නැති කරන ක්‍රමවේදය තේරුම් ගන්න ඕනේ. එතකොට ත්‍රිපිටක ධර්මයට අනුව අපි කරුණු විමසලා බලනකොට අපිට ඉතාම හොඳට කිසිම අඩුවක් නැතුව අපේ සිත්වල තියෙන පීඩාකාරී තත්ත්වයන් ඇතිවෙන සිතේම නැගෙන අකුසල සිතුවිලි සම්පූර්ණයෙන්ම අයින් කරගන්න කරන්න ඕන දේ මොකක්ද කියලා ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒකින්ද අපිට ලොකු විශ්වාසයක් ඇතුව ධර්මය හදාරන්න පුළුවන්කම තියෙනවා. ඒ රාමුවෙන් ඔබට යෑමට අවශ්‍යතාවයක් ඇති වෙන්නෙත් නැහැ. කරන කියන දේ, අපි පිළියතක් විදිහට කරන කියන දේ, ඒ ආකාරයටම කරද්දී දැනගෙනම ඒ ආකාරයට දේශනා කරලා තියෙන ආකාරයට සිද්ධ කරන කෙනෙකුට ඒක දැනගෙනම කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ දේ කරොත් මෙන්න මේ දේ වෙනවා, මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා. අන්න එහෙම තියෙන ක්‍රමවේදයන් පහක් දේශනා කරලා තියෙන සූත්‍ර ධර්මයක් තමයි සල්ලේක සූත්‍රය. ඒ කියන්නේ ක්‍රම එකම ක්‍රමය තමයි. ඒක තුළ තියෙන පරියාය ධර්මයන් පහක් තියෙනවා කෙලෙස් ධර්මයන් අයින් කර ගැනීමේ. අපේ චිත්ත සන්තානයේ උපදින සියලූම කෙලෙස් ධර්මයන් නැතිකර ගැනීම සඳහා කරන්න ඕන දේවල් සන්ධි පහක් කියලා තියෙනවා. එක කියන්නේ ආකාර අකුසල වේගයන් 44ක් නැතිකරගන්න ආකාර ධර්ම පහක් අපි මේක පැහැදිලි කරා. ඉතින් ඒ 44ෙන් අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කරා පසුගිය ධර්ම දේශනාවලදී. දැන් අද දවසේ අපිට ඒක ඉතිරි කොටස සාකච්ඡා කරන්නයි තියෙන්නේ. මේ සූත්‍ර ධර්මයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපරියායේ මූලික පළවෙනි පඤ්ණාසකේ මූලපඤ්ණාසකේ මූලපරියායේ වගේ අටවෙනි සූත්‍රය. ඉතින් කරුණු කාරණා ඕනනම් මේ සූත්‍රය පිළිබඳව ලියාගත යුතු දේවල් ඕනනම් සූත්‍රය හොයාගෙන බලාගත්ත හැකි කරුණු වල තේරුමත් එක්ක. අපි මේක තේරුම් කර ගැනීමයි මේ සිද්ධ කරන්නේ. මෙහි තියෙන කාරණා 44 දී ඒ 44 ඉස්සෙල්ලාම කළ යුතු දේ
පටන්ගණ්ඩ ඕන වැඩි. කොහොමද කියලා අපි සඳහන් කරා පළවෙනි කාරණාව තිබේ අවිහිංසාව කියලා මං ආයෙත් චුට්ටක් මතක් කරනවා හැමෝටම. අවිහිංසාව හිංසාකාරී අදහස් අපේ හිත් තුළ පහළ වෙනවා. එතකොට ඒ හිංසාකාරී අදහස නැති කර ගැනීම සඳහා භාවිතා කරන ඊට ප්‍රතිවිරුද්ධ අපේ හිත තුළින්ම නැගිය යුතු හැඟීම තමයි අවිහිංසාව. එතකොට හිංසාකාරී හැඟීම් කියන ඒවා අපේ හිත්වලමයි නැගෙන්නේ. ලෝකයේ කාට හරි හිංසාවක් කරනවා නම්, කවුරු හරි කොතනක හරි තැනක කෙනෙක් හිංසාවක් කරනවා නම්, අන්න ඒ තැනැත්තා ඒ හිංසාව කරන්නේ එයාගේ හිතේ හිංසාකාරී හැඟීම් ඇතිවෙන හින්දද නැද්ද? ලෝකයේ කොහේ හරි තැනක කවුරු හරි කෙනෙක් කපටිකමක් කරනවා නම්, අපි එදා කතා කරා සට භාවය. එතකොට ඒ වගේ කොහේ හරි තැනක කෙනෙක් කපටිකමක් කරනවා නම්, ඒ කපටිකම සිද්ධ කරන්නේ එයාගේ හිතේ නැගෙන අදහසක් අනුවද නැද්ද? නේද? කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම්, අදත්තාදාන කරනවා නම්, කාමයේ වර්ධව හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, පරුස වචන කියනවා නම්, හිස් වචන කියනවා නම්, දැඩි ලෝභයකින්, දැඩි දේශයකින්, මිත්‍යා දෘෂ්ටියකින්, මිත්‍යා සංකල්පවලින්, මිත්‍යා වාචාවලින්, මිත්‍යා කම්මන්තවලින්, මිත්‍යා ආජීවවලින්, මේ විදිහට අපි සාකච්ඡා කරපු කරුණ. ඒ හැම එකක්ම සිද්ධ වෙන්නේ ඒ තැනැත්තාගේ චිත්ත සන්තාන ගතව ඇතිවන්නා වූ සිතුවිලි නේද? එතකොට පළවෙනියෙන්ම සල්ලේක පරියාය කියලා සඳහන් කරපු ක්‍රමවේදයේ සඳහන් වෙන්නේ මම මේකේ ආදීනව තේරුම් අරගෙන, මේ විදිහට ජීවත් වෙන එකේ තියෙන ආදීනව ස්වභාවයන් තේරුම් අරගෙන, ඒ කියන්නේ මේ විදිහට වැඩකරොත් මෙන්න මේ වගේ ගැටලු සහගත තත්ත්වයන් උදා වෙනවා අය කියලා තේරුම් අරගෙන, කොහොමද අන් අය මේ වගේ වැරදි කරාට අපි නම් එහෙම කරන්නේ නැහැ කියලා දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව මම සාන්තව වාසය කරන කෙනෙක් වෙනවා කියලා කෙලෙස් අයින් කරන වැඩපිළිවෙල ආරම්භ කරන්නේ අන්න එහෙමයි. ඒ වැඩපිළිවෙල පින්වන්දි අයින් කරලා දෙවෙනි වැඩපිළිවෙල චිත්තෝත්පාද පරයායේදී මේක අයින් වෙන මේ ක්‍රමේ මේ පටන් ගත්ත වැඩේ නවතිනවා නෙමෙයි. මේක හරියට කණ්ඩායමක් එකතු වෙලා වැඩක් කරනකොට ඒ හැම කෙනෙක්ගෙම කෘත්‍යයක් වෙනවනේ. නේද? එතකොට හිංසාව වෙනුවට අවිහිංසාවයි භාවිතා කරන්නේ. ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාවයි භාවිතා කරන්නේ. අපේ හිතේම දැන් අද සාකච්ඡා කරන්න තියෙන දේවලුත් මේ කට්ටිය තේරෙයි. ඒ අපේ හිත දිහා බලලා අපේ හිතේ දැනට ක්‍රියාත්මක වෙන වැරදි සිතුවිල්ල මොකක්ද කියලා බලලා ඒ වෙනුවට නිවැරදි සිතුවිල්ල ඇති කරගෙන ඒක ප්‍රබල කරගෙන, ඒ ඇති කරගෙන විතරක් මදි, ඒක ප්‍රබල කරගන්න ඕනේ, ඒක හොඳට වර්ධනය කරගන්න ඕනේ, වර්ධනය කරගෙන ඊළඟට ඒක තුලින් තම අපි දැන් අවිහිංසාව කියන හිංසාකාරී අදහස කියන එක ආය අපේ හිත තුල කවදාක්වත් නොනැගෙන මට්ටම දක්වා අය හිංසාකාරී අදහස් මාත්‍රයක්වත් ඇති නොවන සුළු තත්ත්වයට පත් වෙනවා. ඇති වෙන්නේ නැති ස්වභාවයට පත් වුණා. ඒ කියන්නේ ඒ කෙලෙස් ධර්මය පිරිණි වුණා. ඒ කෙලෙස් ධර්මය මගේ තුල ආය කවදාකවත් ඇති නොවන තත්ත්වෙටම පත් වුණා. අන්න ඒ තත්ත්වෙට පත් වෙන තුරුම භාවිතා වෙන්නේ අර කෙලෙස් ධර්මයට ප්‍රතිවිරුද්ධ කුසලයයි. ඒ කියන්නේ අවිහිංසාකාරී අදහසට ප්‍රතිවිරුද්ධ අවිහිංසාව කියන එක වර්ධනය කරගෙන ගියාම අවිහිංසාවම තමයි ආකාර පහකින් තමන්ගේ හිතේ ක්‍රියාත්මක භාවයට ඇවිල්ලා අවසානයේදී හිංසාකාරී අදහස මරලා දානවා කිමුක අපි. අපේ හිතේ හිංසාකාරී අදහස මරලා දාන තුරුම ක්‍රියාත්මක වෙන්නේ අන්න එක. හරියට මම මේක පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම, මේ විසගෝර සර්පෙක් ඉන්නවා සැරින් සැරේ දෂ්ට කරනවා. මෙයාව මං කොහොම හරි කුදලලා අල්ල ගන්නවා. අල්ලගන්නේ බෙල්ලේ. දැන් යාට මට දෂ්ට කරන්න බෑ. දැන් මට අතාරින්නත් බෑ. හරිද? මම මොකද කරන්නේ? ඒ හානිය නැති කරගන්න මෙයා වතුර යොබාගෙන ඉන්නවා ගිහිල්ලා. හරි, දැන් බලන්න අල්ලා ගැනීම සිද්ධ වෙන්න ඕනේ. ඒ අල්ලා ගැනීම නේද? සර්පයා මැරෙනකම් වතුර යොබලා උඩට අරගෙන බලනවා. මේක කරන්න කියලා නෙමෙයි කියන්නේ ප්‍රාණඝාතය, මම මේ උදාහරණයක් විතරයි. හරිද? එතකොට මේ ව්‍යසනයෙන් බේරෙන්න කරන වැඩේදී
අල්ලා ගත්තා කියල එකක් තියෙනවනේ. සර්පයා හඳුනා ගැනීම. සර්පයා හඳුනා ගැනීම අල්ලා ගත්තට පස්සෙ ඉවර වෙනවද? නෑ, ඒක එතනින් වෙන කෘත්‍යයක්. සර්පයා අල්ලාගෙන අතේ තියාගෙන අතින් අල්ලගත්තනම් දෂ්ට කරන්න බැරි විදිහට අල්ලගත්තා. දැන් සර්පයා මරා දමන තුරු මේ අල්ලා ගැනීම කියන එක තියෙනවද නැද්ද? ආ, තියෙනවා නේද? ඊළඟට සර්පයා වතුර යොබාගෙන ඉන්නවා. ඒක තමයි මම පාවිච්චි කරන ක්‍රමය. ප්‍රඥාවෙන් කරන්නේ එක මේ යොබාගෙන ඉිටොත් මැරෙනවා කියලා. ආන් ඒ ප්‍රඥාව මේකට යෙදීම මේ වැඩේ ඉවරණකම තියෙන්න ඕනද නැද්ද? පරීක්ෂා කරලා බැලීම තියෙන්න ඕනද නැද්ද? ආ, ඉතින් මේ වගේ කාරණා බොහොමයක් තියෙන්න ඕනේ. ඒ වගේ අවිහිංසා හිංසාව කියන, ප්‍රාණඝාතය කියන, අදත්තාදානය කියන, ගිජුකම කියන, කෑදරකම කියන අපි සඳහන් කරපු ඒ ඒ කාරණා මරලා දාන තුරුම අදිෂ්ඨානය තියෙන්න ඕනද නැද්ද? නේද? උත්පාදනය කරපු කුසල ධර්මය ඒ විදිහටම තියෙන්න ඕනද නැද්ද? ආන් ඒ විදිහට සන්ධි පහක් තියෙනවා. ඒ පහ ගැන අපි පසු සාකච්ඡා කරනවා. මේ කාරණා ටික කතා කරලා ඉවර වෙලා. එතකොට අපි එදා දවසේ සාකච්ඡා කරා තදගතිය, ඒ වගේම අනතිමානී ස්වභාවය. තදගතිය වෙනුවට ඒ සැහැල්ලු ගති පැවතුම් තියෙන්න ඕන කියන එකත්, අතිමානී ස්වභාවය වෙනුවට අනතිමානී ස්වභාවය. අතිමානී ස්වභාවය ගැන අපි තව පොඩ්ඩක් සාකච්ඡා කරමු. අතිමානී ස්වභාවය ගැන තමන්ගේ තුළ තියෙන ගුණයන් වලට වැඩිය තමන්ට ලොකු මාන්නක්කාර ස්වභාවයක් ඇති වෙනවා. ධර්මය තුළත් මෙවැනි මාන්නක්කාර ස්වභාවයක් ඇති වෙනවා. දැන් මේ සූත්‍ර දේශනාවේ මුලදීම අපි කතා කරා අර ප්‍රථම අධ්‍යාන, ද්විතිය අධ්‍යාන, නේම සංඥා, නා සංඥායතනෙ දක්වාම කොටස සල්ලේකය නෙවෙයි කියලා. සල්ලේක කියන්නේ කෙලෙස් කැපීම කියන එකයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒවා සල්ලේක නෙවෙයි කියලා. හරි, ඒක අපි සාකච්ඡා කරා බොහොමයක්. නමුත් ඒ තැන්වලදී මාන්නය ඇති වෙන්න පුළුවන්. හරි, මම මේ වගේ ධ්‍යානලාභියෙක් කියලා මාන්නය ඇති වෙන්න පුළුවන්. එහෙම මාන්නයක් හැබැයි සාමාන්‍ය ඉතා පෘථග්ජන කෙනෙකුට, ධර්මය ගැන දන්නේ නැති කෙනෙකුට ධර්ම මාන්නයක් ඇති වෙන්නේ නැහැ. හරි, ධර්ම මාන්නය ඇති වෙන්නේම කාටද? සෝවාන් පලස්ත පුද්ගලයාටත් ඒ නොයෙකුත් දෘෂ්ටිහින්දා ඇති වෙන මාන්නයක් ඇති වෙන්නේ නැහැ. හරි, වැරදි දෘෂ්ටීන් හින්දා ආත්මීය වශයෙන් මාන්නයක් ඇති වෙන්නේ නැහැ. හරි, ඒ වගේම ඒ දෙපැත්තේ ඉන්න අය අර ඉතා පෘථග්ජන ස්වභාවයේ විතරක් නෙවෙයි, පලස්ත ස්වභාවයේත් නෙවෙයි, මාර්ගස්ත ස්වභාවයේත් නෙවෙයි සෝවාන්. එතකොට අන්න ඒ අතර ඉන්න අයට මේ මාන්නය හරියට ධර්ම මාන්නය, ධර්මයේ පැත්තෙන් ඇති වෙන මාන්නය ඇති වෙනවා. මම මේ වගේ දන්න කෙනෙක්ය, මම මේ වගේ කෙනෙක්ය, මේ වගේ කෙනෙක්ය කියලා හරියට. ඉතින් ඒ වගේ නැතු ඒ වගේම තමයි නොයෙකුත් සාමාන්‍ය ජීවිතවලත් වෙනත් වෙනත් කාරණා ආරභය. තමන් කරන රැකියාව අනුව, තමන් ඉන්න ගෙවල් අනුව, තමන් අඳින ඇඳුම් අනුව, තමන්ගේ පැලැන්තිය නේද, සීයලාච්චිලාගේ ඉඳන් පැවතගෙන එන දේවල්, ජාතිය, මේ වගේ බොහෝ දේවල් හින්දා පින්නත්නේ මේ ලෝකයේ ඉපදිච්ච අපි, මේ ලෝකයේ ඉපදිච්ච අපි මේ ලෝකයේ යම් කිසි මම කියන හැඟීමකින් ජීවත් වෙනවා. මේ ලොකු මමත්වයකින් ජීවත් වෙන හැම කෙනෙක්ම, මං අහනවා හැම කෙනෙකුටම මම මෙහෙමයි කියලා අදහසක් තියෙනවද නැද්ද? මම කියලා කියනට අදහසක් තියෙනවනේ. ඔය මමට වෙන දේ මං ඊයේ පෙරේදාත් පැහැදිලි කරා, ආයෙ පැහැදිලි කරන්න ඕනේ. හරිද? කමක් නැහැ. ඔය මාන්නේ කියන ගැන පැහැදිලි කරද්දී මේක කියන්න ඕන දෙයක් තියෙනවා. තමන්ට වැඩිය උගත්, තමන්ට වැඩිය බලවත්, ධනවත් අපි මේ ලෝකේ මිනිස්සු මයින් විදිහට වැදගත් කියලා කිමුක අන්න ඒ වගේ පිරිසක් ඉස්සරහට යනවා. මට වඩා ඉහළ පැලැන්තියේ පිරිසක් ඉස්සරහට යනවා මොන හරි කාරණාවක් උඩ. මම කොහොමද එතකොට? මම කියන කෙනාගේ තත්ත්වය කොහොමද එතකොට? කොහොමද ඉන්නේ නිකන්? නේද? පැත්තකට වෙලා ඇකිලිලා වගේ ගෞරවයෙන්, හරි පරිස්සමෙන් නේද? වැඩිය කතා නෑ. මම කියන එක්කෙනාව පොඩ්ඩක් අර මම හැමදාම කියන්නේ මේ අර ගින්දරට අහුවෙච්ච ගූගල් පිහට්ට වගේ ඉන්න එතකොට නිකන් ඇකිලිලා ඉන්නේ නේද? බලන්න එතකොට මමට මොකද උනේ කියලා. මම බොහොම පල්ලෙහාට වැටුණා නේද එතෙන්ද? ඊළඟට දුබල, අපිට වැඩිය හැම පැත්තෙම යම්කිසි ආකාරයක දුර්වල ස්වභාවයක් තියෙන
මිල මුදල් පැත්තෙන් ධනවත් පැත්තෙන් බලවත් පැත්තෙන් හැම පැත්තෙම දුර්වල ස්වභාවය ඇතින පිරිසක් ළඟට යනවා. එහෙම පිරිසක් ඉස්සරහට යන්න උනා. දැන් කොහොමද මම? මගේ ඇවිදීමත් වෙනස් වෙලා, කතා කිරීමත් වෙනස් වෙලා, හැම එකක්ම වෙනස් වෙලා මහා අමුතු කෙනෙක් වෙලා. අර බලන්නකො මමට වෙන දේ හදිසියෙම. නේද? දැන් තේරෙනවද මේ මම කියලා හිතාගෙන ඉන්න සංකල්පනාව ඇඹලියෙන් වෙනස් වෙනවා කියලා? නේද? අන්න බලන්න මේ ලෝකේ මේ වටේ පිටේ තියෙන දේවල් වලින් තමයි මේ වටේ පිටේ තියෙන දේවල් වලින් තමයි මේ මම කියන එකක් අපි හදාගෙන තියෙන්නේ. අපිට හැදිලා තියෙන එක සංකල්පයක්. ඒක හැඹලියෙන් උඩපල්ලේ හැයනවා. නේද? ඔහොම එකක් එක්ක නේද ජීවත් වෙන්නේ. ඊළඟට දැන් උන් තව හැමදාම ආහන එකක් තියෙනවා. ඒකත් දැන් කල්පනා කරන්න ඕනේ. මොකද මේවා කල්පනා කරලා තියාගන්න ඕනේ. මොකද එතකොට විදර්ශනා කරලා මේක අයින් කරගන්න ඕන දෙයක් කියලා අපිට පැහැදිලි වෙනවා පින්නත් නේ. ඒකින්ද මේවා මතකේ තියාගන්න ඕනේ. අපි හැමෝම මම කියලා හිතාගෙන ඉන්න විදිහක් තියෙනවා නේද? මම මේ වගේ කියලා. මම මේ වගේ කියලා හැබෝටම අදහසක් තියෙනවා නේද? ඒ අදහසට සර්ව සම්පූර්ණවම ඒ අදහසට සර්ව සම්පූර්ණ සමානව මං ගැන හිතාගෙන ඉන්න මේ ලෝකේ තව කවුරු හරි ඉන්නවාද? කෙටියෙන් කියනනම් මට මාව දැනෙන විදිහටම මාව දැනෙන වෙන කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? මට මං ගැන තියෙන අදහසක් තියෙනවනේ. මං කිව්වහම මට තියෙන අදහසක් කියන්නේ මාව දැනෙනවා මට. නේද? ආන් ඒ වගේම මං ගැන දැනෙන මං ගැන මට දැනෙනවා වගේම දැනෙන තව කවුරු හරි එක්කෙනෙක් හරි මේ ලෝකේ ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් මං ගැන මට දැනෙන විදිහ කාට විතරයිද? මට විතරයි. නේද? මැරෙනකන් මේ මගේ කියලා මම හදාගත්ත ලෝකේ මම කියලා ප්‍රතිරූපකයක් මට හැදිලා, ප්‍රතිරූපයක් හැදිලා, සංකල්පයක් හැදිලා, ඒ සංකල්පය තුළ මම තනියම ජීවත් වෙනවා. නේද? මම මෙහෙමයි, මම මෙහෙමයි කියලා නිදාගන්න ගියහම මම මෙහෙමයි කියලා හිතන්නේ. මමට වෙච්ච අසාධාරණ ගැන හිතනවා. ඉතින් අනේ සමහර කට්ටියට පින්නත් නේ ඒ වුණාට මං අහනවා මේ මෙහෙම. මේ ලෝකේ මගේ චරිතය අනුව ජීවත් වෙන විදිහ අනුව තියෙන හැකියාවන් අනුව ඇත්තටම මෙතන සකස් වෙන සකස් වීමට අනිත් අයත් එක්ක සංසන්දනාත්මකව වැටිය යුතු තැනක් තියෙනවද නැද්ද? දැන් අපි තමු දුන් හිඳ ඇල්ල කිව්වහම තවත් ඇල්ලක් එක්ක ගත්තහම ඒවා ජීවියෙක් නොවුනට ඒකට යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. නේද? හැඩයක් තියෙනවා. ලස්සනක් තියෙනවා. කලාත්මක බවක් තියෙනවා. ඒක සංසන්දනාත්මකයි. නේද? පැහැදිලිවම අපි අපේ තියෙන හැකියාවන් අපේ මේ සන්තතීන් ක්‍රියාත්මක වෙන අතීත කාරණා හින්දා මෙතන හැදෙන යමක් තියෙනවා නම් ඒ හැදෙන දේ ලෝකේ ඇත්තටම පෙළ ගැස්සුවොත් වැටෙන තැනක් තියෙනවද නැද්ද? මොනවා හරි කාරණාවක් හින්දා මෙන්න මේ தත්ත්වය කියලා තැනකට වැටෙනවා. ධර්ම අවබෝධයෙන් මෙහෙම වෙන්න පුළුවන් ඒ හැම එකකින්ම. ඇත්තටම එතනමද මං ඉන්නේ? මට මාව දැනෙන්නේ ඇත්තම தත්ත්වයද? නෑ. නේද? සමහර අයට තමන්ගේ තරමට වඩා වැඩි දෙයක් තමන්ට තියෙනවා අය කියලා තමන්ගේ தত্ত্বය ලෝකේ තියෙන්නේ බොහොම දැන් අර කියන්නේ අපි නිකන් කට කතාවට කියන්නේ නේද? අප්පෝ එයා නිකන් ජීවත් වෙන්නේ එංගලන්තේ මහරජිනේ කියලා හිතාගෙන. ආන් එයා හිතාගෙන ඉන්නේ එහෙමයි. නේද? එහෙම අය දැනෙනවද නැද්ද අපිට? නේද? අර කියන්නේ මොකද්ද මේ? කොරන්න දෙයක් නැහැ ඉතින් මං කැත කතාන්නේ කියන්නේ බණ කියන්න ගියා. ගෙම්බා පිඹුවා වාගේ කියන්නේ නේද? ගෙම්බා මොකද කරන්නේ? එතකොට පොඩි දෙයක් වෙනකොට පුම්බනවා. එයා හිතාගෙන ඉන්නේ ලොකුවට අන්තිර පිපිරෙන කම්ම දන්නේ කරගන්න දෙයක් නැහැ. ඒ වගේ අපිත් අපේ හැකියාවන් තේරුම් ගන්න නැතුව, අපේ தත්ත්වය තේරුම් ගන්න නැතුව අඩුම ගානේ අපේ ළඟ තියෙන ගඳවත් තේරුම් ගන්න බැ සමහර අයට. නේද? හිතන්නේ මේ ශරීරයේ ඉතාමත්ම ඉහළ තැනක තියෙන අන් අයට ලොකු අවධානයක් යොමු වෙන ශරීරයක් කියලා හිතාගෙන වැරදි අවබෝධ වලින් ජීවත් වෙනවා. ආන් ඒ විදිහට තම තමන්ට ඇතුළාන්ත වැරදීමක් එක්ක පින්නත්දී මාන්නේ හැදෙනවා. හරිද? ආන්ගේ මාන්නය හැදෙන ඇත්තෝ හැදෙනවා කියලා මං දැනගෙන මොකද කරන්න ඕන? පළවෙනි ක්‍රමවේදය තමයි මම මාන්නයෙන් තොරව ජීවත් වෙනවා. මම පල්ලෙහාට වෙලා සරියුත් හාමුදුරුවෝ වගේ ජීවත් වෙනවා. හරිද? මම පල්ලෙහාට වෙලා ජීවත් වෙනවා. මොකද මාන්නය කියන්නේ කෙලෙස් ධර්මයක්, බොහෝ ලෝභ දේශ මොහ ඇති වෙන දෙයක් කියලා දැනගෙන මම මේකෙන් අතමිදිලා ජීවත් වෙනවා කියලා පළවෙනියෙන් අපි සිහියෙන් වීරයෙන්
අධිෂ්ඨානයෙන් හරිද තමන්ගේ ඇතුළාන්ත හයියකින් මේක ආරම්භ කරනවා. එයා ඇතුළේ ජීවත් වෙන්නේ නිහතමානීවම තමයි. නමුත් මෙතනදී භාවිතා කරපු පරයය නිහතමානී සිතුවිල්ල ඉපදිලා නෙවෙයි මේ. හරිද? නිහතමානී සිතුවිල්ල කියන්නේ ඊළඟ කාරණාව. කුසල උත්පාද පරයය කුසලයේ උත්පාදනය කරගන්න. ඒ කියන්නේ එතකොට අර අතිමානී අදහස් එනකොට නිහතමානී අදහස වෙනුවට නිහතමානී අදහස එන්න පටන් ගන්නවා. නමුත් නිහතමානී බවම තමයි මෙතනදී ප්‍රදර්ශනය වෙන්නේ. නමුත් මේකට මේ විදිහට ජීවත් වෙන්න හේතු වුණ පරයය මොකක්ද? කාරණා මොකක්ද? මම අන්නාරය ආය කට්ටිය වගේ අනිත් කට්ටිය එහෙම වුණාට මම එහෙම දැන් අපිට හුඟාවක් ඔය මාන්නේ කියන කාරණාව ගත්තොත් මාන්නේ කියන එක වැඩිපුරම භාවිතා වෙද්දී වැඩිපුරම හැදෙන්නෙම මාන්නේ තියෙන ඇටමයි. අන්න අයගේ මාන්නේ දැනෙන්නෙම. හරිද? අන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ. කෙනෙකුට අන්න අයගේ මාන්නේ දැකලා අන්න අයගේ අපි කියමු ලොකුකම කියලා ඔකට. නේද? කවුරු හරි මෙහෙම කියනවා. මට ඇත්තමයි අද උදේ එපා වුණා. හරිද? උදේම මේ කෙනා හම්බෙලා කියාගෙන කියාගෙන ගිය ලොකුකම් හරිද? හම්බුණොත් ලොකුකමමයි කියන්නේ කියලා මට රිදිලා. ලොකුකම කියනකොට රිදෙන්නේ ඇයි? වෙන කෙනෙක් ලොකුකම් කියනකොට අපිට රිදෙන්නේ ඇයි? විදර්ශනා කරන අපි හොඳට තේරුම් ගන්න ඕන මේවා. ලොකුකම කියනකොට මට රිදෙන්නේ මගේ මොකක් හින්දාද? මගේ ලොකුකම හින්දා. හරිද? ලොකුකම මට දැනෙන්නේ මගේ ලොකුකම හින්දා. හරිද? ලොකුකම මට දැනෙන්නේ මගේ තියෙන ලොකුකම හින්දා. එතකොට අන් අයගේ මාන්නය මට දැනෙන්නේ මගේ තියෙන මාන්නකාර ස්වභාවය හින්දා. ඉතින් ඒක හින්දා අපි අන්න එහෙම තමන්ව අඳුරගන්න ඕන. මම මාන්නයෙන් තොරව ජීවත් වෙනවා, මං නිහතමානීව ජීවත් වෙනවා. අන් අයගේ අන් අය මාන්නයෙන් ජීවත් වුණ දෙන් මාන්නයේ තියෙන ආදීනව මම දන්නවා. මාන්නයෙන් අයින් වීමේ තියෙන ආනිසංසය දන්නවා. බලන්ද පල්ලෙහාට ගලන වතුර කොච්චර උඩින් අරන් තියන්න හැදුවත් පල්ලෙහාටම ගලනවා නේද? ඒ වගේ අපි මේ අන් අය මේ ලෝකේ කොච්චර නම් පිරිස් ඉන්නවද නේද? මේ පිරිස් අතර ඉස්මතු වෙවි ඉස්මතු වෙවි ඉස්මතු වෙවි එකතු වෙන එකතු වෙන කණ්ඩායම් ඉස්සරහ කැපිලා පේන්න එක එක විදිහට පෙන්නඳ උත්සාහ කරා කියලා පින්වත්නි උත්සාහ කරා කියලා ඉවරක් වෙනවද? එදැයි හරි තරඟයක ඉන්නේ. එයා හරි අපහසුවෙන් ඉන්නේ. මොන දැන් පාරක යනවා. වාහනයක් කියලා යනවා කියන්නේ. ඉස්සරහා යන වාහන දෙකක් දැක හිතන මේකට ඉස්සර කරගන්න ඕන කියලා. කොහොම හරි කරලා මහන්සිලා ඉස්සර කරගන්න. හරි. ඉතින් යනකොට ඊළඟට මොකද වෙන්නේ? ඒකට ඉස්සර කරා කියලා තව ඊට ඉස්සරහින් තව වාහන තියෙනවා. ඊට ඉස්සරියෙන් තව වාහන තියෙනවා නේද? තව වාහන තියෙනවා. ඉතින් මේක ඉවරක් කරගන්න පුළුවන්ද? නෑ. ඉතින් හරි වෙහෙසකාරීව දකින දකිනකට ඉස්සර කරන්න ඕනේ කියලා යන කෙනාට වැඩිය පුළුවන් වුණොත් ඉස්සර කරන්න. ඒ කියන්නේ මම යන ගමන යද්දී ඉස්සර වෙන හරියක් ඉස්සර වෙයි ගමනාන්තය දක්වා සහනෙන් යන්න පුළුවන්. අරවා දකින්න ඒවා අභිභවා යන්න ඕනේ කියලා මේ සිතුවිල්ලෙන් ගමනාන්තයට යන කෙනාද එහෙම නැතුව මම යනකොට මට බාධා වෙන ඒවා ඉස්සර කරගෙන හිමින් යන ඒවා ඉස්සර කරගෙන නේද? ඉස්සර කරත් මට ප්‍රශ්නයක් නැහැ, නොකරත් ප්‍රශ්නයක් නැහැ. මගේ අරමුණ මොකද්ද? මගේ ගමනේ යෑම. ආන් එහෙම යන කෙනාද නැත්නම් ඉස්සෙල්ලා කිව්ව විදිහට යන කෙනාද සහනෙන් ඉන්නේ? දෙවෙනි එක්කෙනා සහනෙන් ඉන්නවා. ඒ වගේ අන් අයව පසුකිරීමේ අදහසින් අපි සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා අන් අයව අභිභවා යෑම, අන් අයව පසුකිරීම කියන අදහසින් ලොකු උත්සාහයක් ඉන්නවා මේ ජීවිතේ. හරි. ඒකට හේතුවම එයාගේ මාන්නය හින්දාමයි. ඉතින් ඒකින්ද තේරෙනවද මම එහෙම නැතුව පල්ලෙහාට ගලන ජලපහරක් වගේ මම සුවදායකව ජීවත් වෙනවා කියලා, ඉතා සුවදායකව ජීවත් වෙනවා කියලා හැම වෙලේම අදිෂ්ඨානයේ බුදුජානක වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරනවාය කියලා අපි කටයුතු කරගන්න ඕනේ. ඒක තමයි හැම වෙලේම අපි හික්මෙන්ඩ ඕන විදිහ පින්වත්නි. අන්න එහෙමයි. ඒ විදිහට අපි හික්මෙන්ඩ ඕනේ.
ඊළඟට ඊළඟ කාරණා තමයි සුවච භාවය. අපේ හිත ඉතාමත්ම කීකරු සුවච භාවය කියන්නේ කීකරු. හුඟාක් අය කීකරු නෑ, අවවාදයට කීකරු නෑ, බුදුරජාණන් වහන්සේගේ අවවාදයට කීකරු නෑ. එයාලගේ ඇතුළාන්තයෙන් මේක ඇතුලේ උපදින සිතුවිල්ලක්. හරි, මේක මේ බාහිරට පේන්නෙත් මේකම තමයි. දැන් රාහුල හාමුදුරුවන්ගේ ස්වභාවය තමයි අපි අහලා තියෙනවනේ, උදෑසන ගල්හවුරක් කරන් උඩට දානවා කියලා කිව්වා නේද? එතකොට ඒ වගේ අවවාද ලැබෙන්න ඕන කියලා. අපි දන්නවා අපේ දරුවෝ ඉන්නවා සමහර අය යමක් කියන්නත් කලින් කීකර ස්වභාවය පෙන්වනවා නේද? හරි නැමිච්ච, හරිම දරදඬු නැති, ඔව් එකඟ වෙන සුළු, ඔව් මම මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා. ඒ විදිහට කියන දේ තුළ ඉතා මෘදුව ඇතුලාන්ත නම්‍යශීලී භාවයක් ඇතුව අවවාදය පිළිගන්න ගෝලයෙක් හරි දරුවෙක් හරි සමාජය කෙනෙක් හරි දැකම අපිට මොකද හිතෙන්නේ? මොන හරි කිව්වහම අනිත් පැත්තට මොන හරි කියන, තව දරදඬු දේවල් කියන, අර නිකන් ටිකක් අමුතු විදියට හැසිරෙන, ඒක කරා වුණත් සමහර අය කරන්නේ නේද? දැන් හිත්වල තියෙන ස්වභාවය බලන්න පින්නත් නේ, ඊයේ පෙරේදා මේ සමාජයේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඉවරුණා. හරිද? එතකොට ඒ කියන්නේ මේ ඔය වෛද්‍ය විද්‍යාල පිළිබඳ තියෙන ප්‍රශ්නයක් ඔන්න ඉවරුණා. ඉතින් මාත් බලාගෙන හිටියා මේක ඉවරුණාම මොකද දෙපාර්ශ්වයේ කට්ටියගේ ස්වභාවයන් කියලා. නේද? බලන්න අපි කොච්චර පහළට වැටෙනවද කියලා. එක එක පාර්ශ්වයන් ඉදිරිපත් කරන ප්‍රකාශ. හරිද? ඒවා බලපුවාම හිතවල තියෙන සුවච ගතිය නැතිකම හොඳට පේනවා. තියෙන මොකද මේක තරගයක් කරගෙන මේක රට පිළිබඳ ගත යුතු තීරණයක්. අපි හැමදාම පුරුදු වෙන්න ඕන රට ගැන තීරණයක් ගත්තට පස්සේ ඒක ඔක්කොමලා එකතු වෙලා නේද? ඔක්කොමලා එකතු වෙලා ඒකට ඔළුව නමලා කටයුතු කරන්න එකතු වෙලා තීරණයක් ගත්තා. එහෙම නෙවෙයි, නෑ මෙහෙමයි නෑ මෙහෙමයි, අපි දැන් ඕක කොහොම වුණාට නෑ මේක මේ විදිහට කරනවා මේ විදිහට කරනවා. අර පරාජය කියලා එකක් හදාගෙන දිනුම කියලා එකක් රටේ ප්‍රශ්නයක දිපින්නත් නී අපි දිනුම පරාජය කියලා එකක් හදාගන්නවා. හරිද? නෙවෙයි. මම දරන මගේ කණ්ඩායම දරන මතය හරි ගියොත් අපි දිනුවා. දිනපු කෙනෙක් නෑ අන්තිමට බලනකොට. හරිද? අන්තිමට රටක් වශයෙන් පරදිනවා. ඉතින් දැන් සංකල්ප හදාගන්න ඕන කියලා මම හැමදාම කියන්නේ ඒකයි. එකතු වෙලා තර්ක කළ යුත්තේ දිනන්නද හරිද හොයන්නද? හරිද හොයන්නයි නේද? නිවැරදි දේ හොයාගන්නයි අපි තර්ක කරන්න ඕනේ. එකතු වෙලා තර්ක කරන්නේ නිවැරදි දේ සොයාගන්න මිසක්කා මේ දිනන්න නෙවෙයි. දැන් වෙලා තියෙන්නේ ඕනම ප්‍රශ්නකදී කල්ලි කීපයක් හැදෙනවා. ඒ කල්ලියට අදාළ කණ්ඩායම ඒ කල්ලියට අදාළ අදහස නම් ක්‍රියාත්මකුනේ අපි දිනුවෝ. හැබැයි රටක් වශයෙන් පරාදයි. හරිද? එතකොට හරි දේ හොයාගෙන හරි දේ ක්‍රියාත්මක කිරීමයි ඉතාම වටිනාකමක් තියෙන්නේ. ඉතින් එන්න ඒ වගේ නැතුව ඒ හිත්වල නිවැරදි දෙයට නැමෙන ගතිය තමයි අපේ සිත්වල නිවැරදි දෙයට නැමෙන ගතිය. නිවැරදි දේ පිළිගන්න ගතිය. ඒ සඳහා තියෙන නම්‍යශීලීව ඒක උකහා ගන්නට හැම වෙලෙම සැදී පැහැදී ඉන්න නිවැරදි දේ තුල ප්‍රසන්න ස්වභාවය තමයි ඔය සුවච භාවය කියලා කියන එක හිතේ ඇති වෙන්න ඕන දෙයක්. හරිද? අන්නේ සුවච භාවයට විරුද්ධව තියෙන දුබ්බච ස්වභාවයක් තියෙනවා. අන්න ඒ තියෙන ඒ අකීකරු ගතිය අපේ ඇතුළාන්තයෙන් මම එහෙම නැතුව නිවැරදි දේ තේරුම් අරගෙන නිවැරදි දේ තුළ මට යම් ගුරුවරයෙක් හෝ යමෙක් නිවැරදි දෙයක් කියලා දෙනවා නම් ඒ නිවැරදි දේ තුළ මම ඉතාමත්ම ගෞරවණීයව හික්මීමකට පත්වෙමින් වාසය කරනවා කියලා හැම වෙලේම දැඩි අදහසක් ඇති කරගෙන තියාගන්න ඕනේ. නිවැරදි දේ තුළ දැඩි හික්මීමකින් කටයුතු කරනවා කියලා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම අදහසකට පත්වෙන්න ඒ අදිෂ්ඨානය ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි මේ අපි මේ පටන් ගන්නෙ මොනව කරන්නද? මං දවස් කීපෙම කිව්වා නිවන් දකින්න පටන් ගන්න. හරිද? හරියට නිකන් අර යම් කිසි ඉවත් විය යුතු තැනකින් ඉවත් වෙන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්නවා වාගේ. අපි කොහරි නරක මිනිස්සු ඉන්න තැනක ඉන්නවා,
එතනින් බැහැරවෙන්ඩ පසුබිම සකස් කරගන්නවාගේ නරක මිනිස්සු ටික තමයි අපිත් එක්ක ඉන්න නරකම කණ්ඩායම තමයි. අපිට වැඩියෙන්ම පීඩාකාරී කණ්ඩායම තමයි. අපිට වැඩියෙන්ම වින කරන අපිට වැඩියෙන්ම සසර සුවපත්භාවය නැති කරන කණ්ඩායම තමයි අපේ හිතේ ඇතිවෙන අකුසල ධර්මයන්. හරිද? ආන්ගේ අකුසල ධර්මයන් වලින් වෙන්වීමේ පළවෙනි අර කියන්නේ අඩහැරය කියන්නේ පළවෙනි අඩහැරය. පළවෙනි පියවර. පළවෙනි වැඩපිළිවෙල කැලේ පයින එක නෙවෙයි. හුඟක් අහිතා ඉන්නවා කැලේ පයින එකයි කියලා. හුඟක් අහිතා ඉන්නවා ආරණ්‍යයටම වෙලා ඉන්න එක කියලා. හුඟක් අහිතා ඉන්නවා ගෙදර අතහැරලා දාලා යන එක කියලා. ඒවත් කෙරෙනවා කාලෙකදී අවශ්‍ය නම්. ඊට මෙහා තමන්ට මානසිකව කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ආන්ගේ මානසිකව සිද්ධ කළ යුතු වැඩපිළිවෙලයි මේ පටන් ගන්නෙ. මම සුවචව ජීවත් වෙනවා. කුමකටද කියන කියන එකට සුවචව කියලා කියන්නේ කවුරු හරි ඇවිල්ලා නරක වැඩක් කරන්න කිව්වම හාරි හරි ඒක කරමු කියලා සුවචව නේ. ඒක කියන්නේ නිවැරදි දේ තුළ නිවැරදි දේට නැමෙන ගතිය නිවැරදි දේ හඳුනාගෙන ඒකට තියෙන දරදඬු නොවන ස්වභාවය සුවච ගතිය. ඉතින් අන්නේ සුවච ගතිය ඇති අන් අය මේ විදිහට දුබ්බචව වාසය කරපු දේ නේද? අන් අය සුවච නැතුව අකීකරව වාසය කරපු දෙන් ආන් එහෙමයි හික්මෙන්නේ නේද? අන් අය එහෙම වුණාට අපි නම් එහෙම වෙන්නේ නැහැ. ඒකටයි සල්ලේක පරියාය කියලා කියන්නේ. අන්නේ විදිහට අදිෂ්ඨානයෙන් දැඩි අදිෂ්ඨානයකින් කටයුතු කිරීම තමයි ඔන්න ඔය සුවච ස්වභාවය කියලා කියන්නේ. සල්ලේක පරියාය කියලා කියන්නේ. ඊළඟට පින්නත්නි අපේ හිත් ඇදිලා යන තව දෙයක් තියෙනවා. ඒකත් හිතේම ඇතිවෙන අකුසලයක්. ඒ තමයි පාපමිත්‍රයන්ට නැමෙන ගතිය. හරි, පාපමිත්‍රයෝ ළඟ තියෙනවනේ හරියට විනෝද වෙන දේවල් ගොඩක් නේද? ඇයි සමහර ඇත්තෝ සුරාපානය කරන ඇත්තන් එකම හැසිරෙන්නේ? එයාලට හරි කැමති සුරාපානයේ නුගුණ කියන අයට ගෙදර එනවා නම් සුරාපානය නවත්තන්න කියලා එයාලා දැක්කම මගැල්ලා යනවා. හරිද? එතකොට සමහර අය හොඳට එකතු වෙලා හරි බැරි ගැහිලා ඉඳගෙන අල්ලාප සල්ලාපේ යෙදෙන්න පුළුවන් අය ගෙදර එනවා නම් හරි කැමති. එනකොට මෑතෙන් දැකලා අප්පුයේ කාලෙකින් දැක්කේ එන්න එන්න කියලා නේද? ඉන්දෝගෙන තේ දීලා ඔක්කොම කරලා ඉතින් කියන්නකො විස්තරේ කියලා පටන් ගන්නවා. හැබැයි ධර්මයක් හරි වටිනා දෙයක් හරි තමන්ට අනුන්ට යහපතක් වෙන දෙයක් හැම වෙලේම කතා කරන අය දැක්කහම රුස්සන්නේ නැහැ ඒ කට්ටිය. හරිද? ඒවා කොහෙද ඇති වෙන්නේ? ඒ වගේ සිතුවිලි කොහෙද ඇති වෙන්නේ? අපි ළඟමයි. ඒත් ඒ පැත්තට ඇදිලා යන අපිට පරිහානියක්ද තියෙන්නේ නැත්තම් තියෙන්නේ දියුණුවක්ද? පරිහානියක්. ඒතකොට එවැනි සිතුවිලි අපේ හිත තුළ ඇති වෙනවා වගේම එවැනි සිතුවිලි ඇති වෙන්නේ නැති අයත් ඉන්නවා. හැම වෙලේම මොන යම් හෝ ආකාරයකින් මම සුරාපානයට ලොල් වෙලා තියෙන්නේ. මම අහවල් අහවල් වැරදි වලට ලොල් වෙලා තියෙන්නේ. එහෙමනම් මම ඒවාගෙන් අත මිදෙන්න නම් ඒවාගේ දොස් දකින කල්යාණ මිත්‍රයෝ මම ආශ්‍රය කළ යුතුව තියෙනවා. ඒවාගේ දොස් දකින කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කළ යුතුව තියෙනවා කියලා එවැනි කල්යාණ මිත්‍රයන් ඉදිරියේ තමන්ගේ సంతානේ එවැනි කල්යාණ මිත්‍රයන් කෙරෙහි ප්‍රසන්න භාවයක් ඇති වෙන. හරි, ඒකට කියනවා කල්යාණ මිත්‍රතාව කියලා. කල්යාණ මිත්‍රතාවය කියලා කියන්නේ අපේ චිත්ත సంతානේ උපදින සිතුවිල්ල. හරි, ඒ සිතුවිල්ල ඉපදුනහම තමයි පාප මිත්‍රයන් බැහැර කරලා කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න ඕනේ කියලා තමන්ට නිබඳව නිරතුරුව හැඟීම් ඉපදුනොත් තමයි ඒ වැඩේ අපි අතින් කෙරෙන්නේ. ඉතින් එන්නේ මේ හැඟීම උපදින්න හැම වෙලේම කොහොම හරි මම ධ්‍යාන බලයකට ලං වෙන්න ඕනේ, මාර්ගසිතකට ලං වෙන්න ඕනේ, මේ සඳහා උදව් කරන අයගේ පසුපස හඹාගෙන යන්න ඕනේ, මාව හැම වෙලේම කෙලෙස් ධර්ම වලට ඇදලා දාන යාළුවොත් එක්කම ඉන්නකොට පාපේහි නැඹුරු භාවයක් ඇති වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකට නැඹුරු බව, ඒකට සැලකිල්ල, ඒකට ගෞරවය අපේ సంతානයේ තියෙනවා. පාප මිත්‍රයාට ගෞරවයස තියෙනවා, පාප මිත්‍රයාට සැලකිල්ල තියෙනවා. ඒක අපේ සිතේ තියෙන ස්වභාවයක්. හරි, සමහරු içා තදින් බැහැර කරන සමහර අයව සමහරු içා තදින් වැළඳ ගන්නවද නැද්ද නේද? මුළු සාසනයම පින්නන්දි කල්යාණ මිත්‍රයා මතයි රඳාපවතින. ඒතර මගේ නිවන රඳාපවතින කල්යාණ මිත්‍රයෝ මත. කල්යාණ මිත්‍රයෝ ගෙදෙට්ටනකම් බලාගින්න එපා.
කල්යාණ මිත්‍රයන්ව හොයාගෙන යන්න ඕනේ, ආශ්‍රය කරන්න ඕනේ එවැනි සංගම්, එවැනි පිරිස්, ඉතාම නිවැරදිව තමන්ගේ ජීවිත සුරක්ෂිත කරගන්න කටයුතු කරන පිරිස් ඕනෑ තරම් ලංකාවේ ඉන්නවා. තමන් යාළුවෝ තෝරගන්නකොට ඒ වගේ යාළුවෝ තෝරගන්න ඕනේ. හැම වෙලේම මට එක සැරයක් මගේ ගුරුවරයෙක් පොඩි කාලෙම උපදෙසක් දුන්නා. මම ගිහිව ඉන්න කාලෙම උතේ ඔයාට වැඩි ඉගෙන ගන්න පුළුවන් යාළුවෙක්ම හැම වෙලේම ආශ්‍රය කරන්න. හරිද? මට අද වගේ මතකයි මේ අවවාදේ ඇත්තට මගේ අතින් ක්‍රියාත්මක වුණා. හරි? ඉතින් ඒක හරි වටන හැම වෙලේම කිව්වෙ මොකද? පන්තියේ ඉන්න දක්ෂ ළමයාව කොහොම හරි හොඳම යාළුවා කරගන්න. කොහොම හරි පස්සෙන් පන්නන්න හරි කියලා ඔයාගේ හොඳම යාළුවා වෙන්න ඕනේ මෙන්න මෙයා තමයි. හරි? එතකොට මොකද වෙන්නේ? ඇත්තට මේක කොච්චර එහාට ගියාද කියනවනම් මේ යාළුවෝ මට විතරක් නෙවෙයි අපේ දෙමව්පියන්ට පවා ඇවිල්ලා ඔහොමනම් හරියන්නේ නැහැ මෙයාට පාඩම් කරන්න කියන්න ඕනේ කියලා කියන යාළුවෝ පිරිසක් අපිට හම්බුණා. හරි? ඉතින් එයාලගේ තල්ලුවක් තිබ්බ ලොකු ලැජ්ජාවක් වගේ තමයි. අපිට හොඳ යාළුවෝ ඉන්නකොට මොන පැත්තකින් හරි ඒ යාළුවෝ ඉදිරියට යන්න තමන්ගේ හැකියාවක් නැත්තම් ලැජ්ජයි වගේ නේද? ඒතර කල්යාණ මිත්‍රයෝ හොඳ කල්යාණ මිත්‍රයෝ ටිකක් නම් තමන්ගේ ජීවිතේ වටේ ඉන්නේ ආශ්‍රය කරන්නේ. එතකොට පොයේට සිල් ගන්න ගියේ නැත්තම් ඒ කට්ටිය අහනවා. භාවනා කරේ නැත්තම් අහනවා එයාලා. කොහොමද දැන් ඔයාගේ භාවනාව කොහොමද එහෙම කියලා. නැත්නම් බලන්න ඒ වගේ යාළුවෝද ළඟ ඉන්නේ කියලා. භාවනාව ගැන කතා කරන යාළුවෝද ඉන්නේ? මොනව හරි වැරද්දක් වෙනවද කියලා අහනවද යාළුවෝ? අපි මගේ ළඟ ඉන්න යාළුවා මගෙන් අහන්න ඕනේ. මගේ ළඟ ඉන්න යාළුවාට මං ගැන කැක්කුමක් තියෙන්න ඕනේ. මොන කැක්කුමක්ද තියෙන්න ඕනේ? මෙයා අපායයිද දන්නේ නැහැ. මෙයා සසර වරද්දගයිද දන්නේ නැහැ. හරිද? ඒ වගේ එක සිතුවිල්ලක් හරි තියෙන යාළුවෙක් මයි ළඟ ඉන්න ඕනේ. ඔයා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඔයාට කවුද ඉන්නේ? ආන් එහෙම අහන යාළුවෙක් ඉන්න ඕනේ. මොනවා කිව්වත් අපි තනි වෙලා නේද ඉන්නේ? හැමදේම ඉතා යහපත් කරලා දෙන ළඟටම වෙලා ඉන්න කවුරුවක්වත් අපිට හම්බෙලා නැහැ. නේද? ඇතුළට දැනෙන ප්‍රශ්නේ බෙදාගන්න වෙන කෙනෙකුත් එක්ක පුළුවන්කමක් නැහැ නිවැරදිව. මොකද මේ ප්‍රශ්නේ එළියට දෙන්න මට ක්‍රමයක් නැහැ. කටින් කියන්න පුළුවන් සීමාවක් තියෙනවා. නේද? කටින් අපේ ළඟම ඉන්න යාළුවට අපි මේ ප්‍රශ්නේ කියලා කියන ඔයාට තේරෙන්නේ නැහැ අප මම කියන දේ අන්තිමට. එයා දෙන උත්තරේ අපිට ගැලපෙන්නේ නැති වෙනවා. එහෙනම් ඔක්කොම ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න වෙන්නේ කොහමද? තනියම නේද? තනියම ජීවත් වෙලා තනියම අපාය යන්න වෙන්නේ අන්තිමට වැරද්ද ගත්තොත්. අම්මටත් බෑ, තාත්තටත් බෑ, සහෝදරියන්ටත් බෑ, හදාගත්ත ගෙදෙට්ටත් බෑ, බැංකුවේ තියෙන සල්ලි වලටත් බෑ නේද? බලයටත් බෑ, ධනයටත් බෑ. තමන් කරගෙන යන අපේ සංසාරික ජීවිතයේ තීරණය කරන්න. ඒක තීරණය කරන්නේ මගේ චරිතය අනුවයි. මගේ චරිතය නිවැරදි වෙන්නේ අපේ පින්වත්නි ළඟම ඉන්න යාළුවාගේ ස්වභාවයෙන්. එයා හරියට කල්යාණ මිත්‍රයා හැම වෙලේම අපේ සසර සුවපත් කරන්න අවශ්‍ය කරන හැම දෙම හොයලා බලලා කියන්නේ කල්යාණ මිත්‍රයාලන් කරුණාව මෛත්‍රිය තියෙන හින්දා. ඒක හින්දා බලහත්කාරයෙන් හරි කල්යාණ මිත්‍රයෝ ටිකක් හොයාගන්න. ළඟට වෙලා ඉන්න යාළුවා දිහා හැරිලා හරියටම බලන්න. එයාව ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. එයාව නිවැරදි කරන්න ලෑස්ති වෙන්න. හරිද? ළඟව ඉන්න යාළුවා මදිනම් මට කියනවා නිවන් දකින්න ඕන කියලා කියනවා මදිනම්. සසර බය ගැන කියනවා මදිනම්. භාවනාවට නැඹුරු කරනවා මදිනම්. ඒ ගැන ඇඟිල්ලෙන් ඇනලා කියනවා මදිනම්. වහාම විකල්පයක් හොයාගත යුතුයි. හරිද? බලහත්කාරයෙන් හරි හොයන්න. හොයාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. හොඳ තැන් වලට යන්න. හොඳ සිල් භාවනා වැඩසටහන් වගේ තැන් කෙරෙන තැන් වලට බලහත්කාරයෙන් යන්න. යනකොට ඔන්න ළඟ ළඟ ඉන්න අය ටික ටික හිතවත් වෙනවා. හරිද? හිතවත් වෙනකොට තේරෙයි ඒ අයගෙන් කොච්චර ප්‍රයෝජනයක් ලැබෙනවද කියලා. ඒක විතරක් නෙවෙයි තමනුත් කල්යාණ මිත්‍රයේ දුර්ලභ කල්යාණ මිත්‍ර සාසනයේ කල්යාණ මිත්‍රත්වයේ සුලභ කරගන්න නම් අපිත් හැම කෙනෙක්ම කල්යාණ මිත්‍රයෙක් විදිහට කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකින් දා මූලිකව මම කල්යාණ මිත්‍ර සම්පත්තියේ ගරු කොට වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. හරිද? කල්යාණ මිත්‍රත්වය ගරු කොට වාසය කරන කෙනෙක් වෙනවා කියලා හැම වෙලෙම හිතෙන් අදහසක් ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්න අදහස තමයි අපේ ජීවිතය ඉතාම නිවැරදි තත්ත්වයකට පත් කරන්න. ඉතින් ඒකින් දා හැම මොහොතකම අපේ ජීවිතය සුරක්ෂිත කරගන්න හිතේ නැගෙන සිතුවිල්ල ගැන ලොකු අදහසකින් කටයුතු කරන්න ඕනේ. හොඳයි. ඊළඟ කාරණාව තමයි අප්‍රමාදී බව. ප්‍රමාදී බව කියලා කියන්නේ හැම වෙලේම කෙලෙස්
අයිංකරන්ඩ තමන්ගේ සන්තානයෙන් ඇතිවන හැඟීම හැමවෙලේම කල්දාන ගතියත්තියෙන. හැමවෙලේම කල්දාන. මොනවාහරි දෙයක් ගැන කෙලෙස් ධර්මයක් උපදවා ගැනීම සඳහා අපේ ඇතුලාන්ත හැඟීමක් ඇතිකරගත යුතුව තියෙනවා හැමවෙලේම. අපි උදාහරණයක් ඉදිරිම හැමදාම ගැන කෑමක් කියන්නකු. කෑම ගැන තියෙන ආසාාව අයිංකරණ්ඩෝ නෑ ගිජුකම කෑදරකම අයිංකරණ්ඩෝ නෑ කියලා මොකර වැඩ පිළිවෙලක්ෙන් පටන්ගර තියෙන දන්න වෙනකොට. කොච්චර කෑවත්ද. නොකාපු දෙයක් එහෙමති ආය මගේ හිත ඉල්ලන්න මුණද. කාපු දෙවල්ම ආය කණ්ඩ කියලා ඉල්ලන ආය තවසරයක් කෑව කියන්නු. ආය මොක දෑ වැඩේ ආඉල්ලනවා. එහෙනම් කෑමනං ඔහෙ තිබ්බාවේ කොහෙද වෙනස් කරන්න ඕන. සිතයි වෙනස් කරන්න ඕන. මං මේකට කියන විදිහ මතකයිද කියලා කල්පනා කරන්නකෝ. මොනහරි කෑමක් කණ්ඩ ඕනෑ කියලා මට හිතුණා. හිතුනට පස්සේ මම මට කණ්ඩ පුළුවන් පණහයි නම් මං 75ක් බෙදාගත්තා. හරිද? ඒ කරලා 50ක් කෑවා. දැන් ඉතුරු 25 පිඟානේ තියෙනවා. දැන් ඒ ඉතිරි 25 ගැන කාලා ඉවර වෙච්ච ගමන් දැන් මොකද වැඩි? දැන් ගිජුකමක් කෑදරකමක් අපහසුතාවයක් මොකක්වත් තියෙනවද? මොකක්වත් නෑ දැන් නේද? ඇයි තියෙනවා නම් ඉතින් මම මේක මෙතන තියලා නිකන් ඉන්නේ නැහැ නේ. ඔය ඒක දාලා යනවා යන්න දැන්. කලින් නම් එහෙම නෑ. බලන්න දැන් අපහසුතාවයක් ගිජුකමක් කෑදරකමක් මොකක්වත් නෑ. හැබැයි ආය ටිකකින් ඒ ආයෙනවා නේද? එහෙනම් කෑම කලින් ඒ කෑම දැක්කහමම මම ලොකු අපහසුතාවකින් හිටියා. දැන් ඒ කෑමම මෙතන තියෙද්දි මම පහසුවෙන් ඉන්නවා. වෙනස් වෙලා තියෙන්නේ කෑමද වෙනස් වෙලා තියෙන්නේ හිතද නේද? වෙනස් වෙලා තියෙන්නේ කෑමද වෙනස් වෙලා තියෙන්නේ හිතද? කෑම පිලුණු වුණා නම් ඔන්න ඒ ගැන තියෙන ආසාවත් වෙනස් වෙනවා. නමුත් දැන් කෑම පිලුණු වෙලා නැහැ නේ. එහෙනම් වෙනස් වෙලා තියෙන්නේ හිත. එහෙනම් කෑම කණ්ඩම ඕනද අපේ හිත වෙනස් කරගන්න? කෑම කෑවට හිත වෙනස් වුණාට ඒක තාවකාලිකයි. ආය විනාඩි 10ක් 15ක් 20ක් 30ක් ඇතුළත ආය ඒ කෑමම අපේ හිත ඉල්ලනවා. එහෙනම් ඉවරක් නෑ. ඒ ක්‍රමයට වෙනස් කරන එක ඉවරක් නෑ. එහෙනම් වෙනස් විය යුත්තේ කොහෙද? සිතයි. හරිද? අන්න එතකොට තේරෙන්න ඕනේ මේ හිතේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් ඉල්ලන කෙලෙස් ධර්ම තියෙනවා. ආන්ගේ කෙලෙස් ධර්ම මේ හිත තුළ උපදින තුරුම උපදින කම්ම මට ගැලවුමක් නෑ. ආන්ගේ හිතේ ඒ කෙලෙස් ධර්ම නූපදින තත්ත්වයට පත් කර ගත්තහම ආය මේ ලෝකෙ තියෙන දේවල් මේ හිත ඉල්ලන්නේ නෑ නේද? අන්න ඒ තත්ත්වයට අපේ හිත පත් කර ගන්නට ගැනීමයි මේ පරිනිබ්බාන පරියාය දක්වාම යන්නේ. හරිද? ඒ සිහිය ඒ කල්පනාව ඒ අදහස ධර්මය තුළින් පෝෂණය වෙච්ච අපිට තියෙන්න ඕන හැමලේම. හරි? ඒ අදහස තියෙන්න ඕනේ පින්වත්නි. ඒ ගැඹුරු හැඟීම ඇති වෙන්න ඕන මම මේ හිතේ තියෙන කෙලෙස් ධර්මය අයින් කරලා වාසය කරනවා කියලා දැඩි අදහසක් දැඩි හැඟීමක් අපිට තියෙන්න ඕන. අන්න ඒකට කියනවා අප්‍රමාදී බව කියලා. හරිද? අප්‍රමාදී බව හෝ ප්‍රමාදී බව කියන්නේ කොහේ තියෙන එකක්ද? අපේ හිතේ ඇතිවෙන දෙයක් බව හිතා ගන්න ඕන. මම කොච්චර අප්‍රමාදීව කටයුතු කරලා තියෙනවද කියලා කල්පනා කර ගන්න ඕන. ඒ කරලා අන් අය ප්‍රමාදීව වාසය කරන දේ හුඟක් අය මට මෙහෙම කියනවා. දැන් මම මොකටද අනේ භාවනා කරන්න යන්නේ? ඔව දැම්මම ඕන්නේ නැහැ. තව කල් තියෙනවා. දැන් මේ කාලේ නේද කාලා බීලා නාලෑඳලා ඉන්න ඕන කාලේ ජීවිතේ හොඳම කාලේ භාවනා කරලා හරියනවද? ඕ නොහොම කියනවා නේද? ඒ පාප මිත්‍රයා. නමුත් ඒක නේ වැඩේ. අන්න ඒ තත්ත්වෙට පත්වෙන්නේ නැතුව අපි මොකද කරන්න ඕනේ? ඒවා බැහැර කරලා අන් අය එහෙම වාසය කරපු දෙන් අන් අය එහෙම කරා කියලා මම එහෙම ඉන්නේ නෑ. මම ලැබිච්ච මනුස්ස ජීවිතය නේද පොල් ඇට්ටියක් වගේනේ. අපිත් චූටි ඒවත් වැටෙනවා, මධ්‍යස්ථ ඒවත් වැටෙනවා, සමහර ඒවා සත්තු හානි කරලා වැටෙනවා, සමහර ඒවා කුරුවල් වෙලා වැටෙනවා නේද? ඇහිලා වේලිලා කර වෙලා වැටෙන්නේ බොහොම අඩුවෙන් නේද?
පැහිලා වෙරිලා කරවෙලා වැටෙන බොහොම අඩුවෙන්. හිඳ කොයි වෙලාවේ වැටෙයිද කියලා කියන්න බෑ. ඇටි කාලේ වැටෙන්නත් පුළුවන්. කුරුඹ කාලේ වැටෙන්නත් පුළුවන්. නේද? ඉතින් කාලටි කාලේ වැටෙන්නත් පුළුවන්. කොයි කාලේ වැටෙයිද දන්නේ නැහැ. ඒක හින්දා අන්න එහෙම දැනගෙන ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. මොහොතක්වත් මං ප්‍රමාදීව වාසය කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕන. අනිත් අය ප්‍රමාදීව වාසය කරාට මං එහෙම කරන්නේ නැහැ. අපි එහෙම කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානය ඇති කරගන්න ඕන මේ නරාවලෙන් අත මිදෙන්න. ඉතින් ඒක ඇති කරගත්තට පස්සේ තමයි ඉතිරි කාරණා ටික සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මේ කාරණා 44 අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ කාරණා 44 අපි හරියට දැනගත්තාම ආය වෙනත් අකුසලයක් ඊතර නැහැ. හරි. තියෙන සියලු අකුසල් ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකින්ද සල්ලේක පරියාය මහා මුහුදමින් ගැඹුරයි කියලා අන්තිමට දේශනාවේ තියෙනවා මේ සල්ලේක සූත්‍රය. ඉතින් අපිට නිවැරදිවම මේ තියෙන ත්‍රිපිටකයෙන් සියලු දේ සිද්ධ කරගන්න පුළුවන් බව තේරෙන්න ඕනේ. ඒකින්ද ධර්මය කියලා කියන්නේ පුද පූජා විතරක් කර කර ඉන්න තියෙන එකක් නෙවෙයි. ඊට එහා ගිය මානසික ස්වභාවය උතුම්භාවයට පත් කරන ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. නේද? මම මේ විදිහට ජීවත් වෙවි ඉන්නවා නෙවෙයි. මීට වැඩි එහාට ගිය උසස් මානසිකත්වයක් ඇති කරගෙන උසස් කෙනෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ අය කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම ඒ ධර්ම ශ්‍රවණයේ අවස්ථාව ලැබෙන්නේ පින්වත්නි මේ මැදිරියේ මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් අයගේ දායකත්වයෙන්. ඉතින් ඒකින්ද මේ ඔබ අප හැම දිනාම ජනිත වුණා ළඟ ජනිත වුණා වූ සියලුම පුණ්‍ය ශක්තිය මැදිරියේ ධර්ම ශ්‍රවණය කරන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපියත්තන් වෙනුවෙන් හේතු වෙලා අනුමෝදන් වෙලා ඒ අත්තන් සුගතිගාමි වේවා. ඒ අත්තන්ට උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මහනුවර බලගොල්ල පදිංචි පත්මා වික්‍රමරත්න මාතාව සහ දූදරුවන් කියලයි. පරලෝසපත් මව්පිය දෙදෙනා සහ ස්වාමි පුරුෂයා ඇතුළු සංසාරගත ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් මේ උතුම් වූ ධර්ම දේශනේ ශ්‍රවණය කරන සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. පූජනීය දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ඒ වගේම දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන දූ දරුවන් මුණුබුණු බිම්බියන් ඇතුළු හැම දිනාටම නිරෝගී සම්පත්තියත් චිරජීවනයත් ලැබේවා කියලා තා කෙටියෙන් තමන්ගේ පුණ්‍ය අනුමෝදනා සඳහන් කරලා වැඩි වෙලාවක් ධර්මය දේශනා කරන්න අවස්ථාව ලබා දුන්න පින්වන්ත අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිරුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් යහපත පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තරමක් අසනීප ස්වභාවයෙන් පසු වෙන දරණාගම කුසල ධම්ම නායක ස්වාමී පාදයන් වහන්සේට ඔබ අප හැම දිනම මේ සිද්ධ කරන්නා වූ සියලු කුසලයන් ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන ධර්මය දේශනා කරන කුසල සිතක් ඇති කරගන්න වාරයක් වාරයක් ගානේ එතුමන් වහන්සේට ප්‍රාතිහාර්යක් ලෙස සුවපත් වන්නට මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.